නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන් කියා විශ්වාසනීය දැක්ම. අද තියාගන්නේ දා ඇන්තනීලා මේ මීගම වෙඩිතිබ්බ ඩීසල් මේ භූමිතෙල් මිල අඩු කරගන්න ඩීසල් මිල අඩු කරගන්න කියලා. අද මිනිහේ පාර බහිනවා. ඇත්ත තියෙන මිලට බයගම් මොකද? මේ රටේ දීෂණයක් තියෙනවා. නොදකින දීෂණයක් තියෙනවා. ඒ දීෂණේ ආරම්භ වෙන්නේ ඉස්ලාම් මර්ධනේ ආරම්භ වෙන්නේ මාධ්‍යයේ. ඊට පස්සේ සංකර හමුදාකරණය වෙලා තියෙනවා. ට්‍රැෆික් පොලිසියත් හමුදාවෙන් ඉන්නවා. හරි මේක හමුදාවල්ල අපි දැක්ක බිග් මැච් වල වරෙන්තු තියෙන මිනිස්සු ඉඳන් ඉන්නවා. නාලිකාවල පෙන්නනවා. කොල්ලන්නේ පරෙන්ද තියෙන මිනිස්සු ආරක්ෂක ලේකම්ෙක් ඉඳ ගන්නවා ටීවී එකේ පෙන්නනවා අල්ල ගන්න කොන්දක් නැහැ. එතකොට මේ රටේ ආරක්ෂාව හොඳට තියනවා කියලාද ඔබතුමාල කියන්නේ? නැහැ. එතකොට නීතිය හොඳට තියනවා කියලාද කියන්නේ? නැහැ. එහෙනම් බලවේගයක් අවුත් අපි UNP නෙමෙයි කියන්නේ. අපි UNP ඉඳලා තමයි බලවේගය කරලා තියෙන්නේ. ඒ බලවේගය කරලා තියෙන්නේ UNP යට බලවේගය ගැන කැක්කුමක් නැත්තම් ඒක මේ බලවේගයක් හදලා අවංකව මේ රට පිරිසිදු දේශපාලනයක් ගේන්න අපිට අවස්ථාවක් තියෙන කේ ප්‍රයෝජනෙ ගන්න නැත්තම් අපිට ඉතින් අපිට ඒගොල්ලන් UNP නෙමෙයි. අපි ඇත්ත UNP කාරෝ. පක්ෂ කාර්යාලයේ අලියෙත් තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි හදවතේ UNP කාරෝ කවුද කියන එක මේ රට මට ලොකු විශ්වාසයක් තියෙනවා. පෙන්න හැබැයි අපි UNP වල කිසිම අපේ UNP නායකත්වයටවත් කිසිම දෙයක් විවේචනය කරන්න අපිට අවස්ථාවක් නැහැ. ඒ නිසා එවැනි ප්‍රශ්න අහලා වැඩකුත් නැහැ. අපෙන් උත්තර ලැබෙන්නේත් නැහැ. අපි UNP ට ආදරේ. අපි අවංක UNP කාරයෝ. මේක කරන්නේ UNP වෙනුවෙන් කරන සටනක් හැටියට. ඒ කියන්නේ UNP කාරයෝගෙන් වෙන්න ඕනේ යුතුයකම UNP කාර්යෝගයෙන් වෙන්න ඕන රට වෙන්න ඕන යුතුයකම කරන්න අපි කණ්ඩායමක් එලලා තිනවා. ඒකට විශාල බලවේගයක් එකතු වෙලා තිනවා. breaking.lk